ආයුබෝවන් ළමයි අද ඔයගොල්ලන්ගේ පාඩම ත්‍රිකෝණ ත්‍රිකෝණ වල පළවෙනි කොටස තමයි කරන්නේ ඒක තමයි ඔයගොල්ලන්ගේ අටවෙනි පාඩම දැයකදී ඔයගොල්ලන්ට උගන්වනවා ප්‍රමේයක් නැත්නම් පොඩි නීතියක් මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා කියමුකෝ ඒකට මම දාන්නම් A B C කියලා කෝණ තුනක් දැන් මේ ත්‍රිකෝණේ එක පාදයක් දික් කරාම කියන්නේ A B පාදය ගමුකෝ A P පාදයක් මෙහෙම දික් කරා කියමුකෝ හරිද මෙතනින් සරල රේඛාවක් හැදෙනවා. දැන් ඒගොල්ලන් කියන්නේ මෙන්න මේ දික්කරූ පාදයේත් එක හැදෙනවනේ මේ කෝණය. මේ කෝණේ අගය සමානයිලු මෙන්න මේ ඇතුලේ ඉන්න කෝණවල අගයන් දෙකට. දැන් මම මේකට x කියලා කෝණයක් දාන්න මෙතන y කියලා කෝණය අගයක් දෙන්න. ඒතර මේ කෝණේ අගය වෙන්නේ x ධන y. දැන් මේ නීතිය විතරක් දැනට හිතාගන්න. ඊට පස්සේ එන එන ගණන් වලට අපි මේක යොදාගමු. දැන් මේ ගණනේදී ඒගොල්ලන් අහන්නේ ඩීගේ අගය මෙතන ඉන්න ඩීගේ අගය ඒ බී සහ සී ආශ්‍රිතයෙන් ප්‍රකාශනය කරන්න කියලා. දැන් අර ප්‍රමේය මතක තියාගන්න ඉස්සෙල්ලාම ඔයා හොයාගන්න ඕනේ ඔයාට හරියන ත්‍රිකෝණ ටික. දැන් අපිට ඇත්තට ඩී කියන එක නා හැදෙන්න මේ කෝණය දැනගන්නත් ඕනේ මෙන්න මේ ඉන්න කෝණයක් දැනගන්න ඕනේ. ඇත්තනේ. දැන් මෙතන ඉන්න කෝණේ අගය බලන්න කාගෙන් කියන්න පුළුවන්ද කියලා. ඇත්තට මෙතන ඉන්න කෝණය මේ දෙන්නගේ එකතුට සමාන වෙන්න ඕනේ නේද? මොකද මේකත් දිග අරපු බාහිර කෝණයක් හින්දා. ඒතර මේ කෝණය අගේ අපි හොයාගන්නවා A ධන B කියලා. දැන් මේකේ කෝණය දැනගත්තා මේ කෝණෙත් අගේ දන්නවා. ඒතර D කියන්නේ මේ දෙන්නගේම එකතුවක්. C ධන A ධන B. අන්න එහෙම තමයි අපි D වල අගේ හොයාගන්නේ. වැඩේ සිම්පල් නේද? අපි තව එක ගානක් මේ වගේ හදමු. එතකොට ඔයාලට ගොඩක් මේක යූස්ෆුල් වෙනවා ඉස්සරහට. මේ ගාන ගත්තාම මේකේ දැන් පොඩක් අර මං කියපු ත්‍රිකෝණේ කණපිට හරවලා තියෙන්නේ. දැන් ඔයාට මෙන්න මේ D ගේ අගය හොයන්න ඕන නම් බලන්න යා කාගේ ත්‍රිකෝණයක්ද කියලා ඉස්සෙල්ලාම. මට මේක බැලුවම් පේන්නේ D කෙනෙක් කෙනා හැදිලා තියෙන්නේ. ඇත්තට මේක පොඩක් අනිත් පැත්තට කැරගුවොත් ඔයාට පේනවා මෙන්න මේ ත්‍රිකෝණය තියෙනවා. D කියන්නේ ඇත්තට මෙන්න මේ ත්‍රිකෝණයේ සරල රේඛා පාදය දික් කරාම හැදෙන කෝණය. පේනව නේද? මම වෙන පාටකින් දැම්ම ලේසියට හින්දා. මෙන්න මේ කෝණය දික් කරාම හැදෙන කෝණය. ඒ කියන්නේ D හැදෙන්න අපිට ඕනේ අපිට ඇත්තට දැනගන්න ඕනේ මෙන්න මේ කෝණයගේ. මෙන්න මෙතන ඉන්න කෝණයගේ. මෙයාවයි මෙයාවයි දැනගත්තාම අපිට D හොයන්න පුළුවන්. දැන් මෙයාව දැනගන්නේ කොහොමද? මෙයාගේ අගේ ඇත්තට වෙන්න ඕනේ මෙන්න මේ කෝණයයි මේ කෝණය එකතු කරාම නේද? එතකොට මෙන්න මෙහා ඉන්න කෝණේ අගය වෙන්න ඕනේ B ධන C. ඔයා ගණගත ප්‍රමේයය හින්දා. ඒත් එක්කම D වෙන්න ඕනේ D සමානයි A ධන B ධන C. මම වරහන් නැතුවේ දාන්නේ මොකද මෙන්න මේ කොටස කියලා පෙන්නන්න. නැත්නම් ඔයාලා නිකන් ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි B ගේ අගය සමා වෙන්න. මෙහෙම තමයි මම D ගේ අගය හොයාගත්තේ. අපි දැන් 8.2 අභ්‍යාසයට යන්. ඒකෙදී 5 වෙනි ගානේ කියලා දෙනවා මෙන්න මේ රූපේ දැක්කහම මෙන්න මේ කෝණ ටික සමානයිලු. ඒ හින්දා තමයි මෙතන ලකුණු කරලා තියෙන්නේ. ළඟට මේ දෙකත් එහෙම සමානයිලු. ඊට පස්සේ ඒගොල්ලන් කියනවා PQT. PQT කියන්නේ මෙන්න මෙතන ඉන්න කෝණය සමානයි 4 PSR බව පෙන්වන්න. දැන් මෙතනදී මම ඒ කියන්නේ කෙටි විදියකට බාහිර ප්‍රමේය කෝණය කියලා මෙහෙම ලියනවා. මම හිතන්නේ ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ පොතේ මීට වඩා දිග විදිය ලියන්න ඕනේ උත්තරේ ලියනකොට. දැනට මම මෙහෙම තමයි ලියන්නේ. දැන් ඒගොල්ලන් ඉංගියක් හැටියට කියනවා PSR සමානයි x කියලා පටන් ගන්න. PSR කෝණේ කියන්නේ මෙතන ඉන්න එකට මෙහාගේ අගය x. ඇත්තට මේ වගේ VJ අගයන් වලින් ලියන එක සෑහෙන ලේසි. මොකද ඔයාලට උඩින් බැලුවම ගාන පේනවා කොහොමද හදන්න ඕනේ කියලා. දැන් PSR තමයි x. එතකොට PQT සමානයි 4x කියලානේ පෙන්වන්න ඕනේ. මොකද 4 PSR හින්දා. ඒ හින්දා අපි මෙහෙම පටන් ගමු. මෙයා x හින්දා මෙයාත් x වෙන්න ඕනේ. මොකද දත්තේ හැටියට. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ කෝණේ අගය දෙන්න. මොකද බාහිර ප්‍රමේය පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන් මේ කෝණේ අගය වෙන්න ඕනේ x ධන x. x ධන x. ඒක මම මේ පැත්තෙන් ලියන්නම්. ඊට පස්සේ RPS කියන්නේ x ධන PSR කියන්නේ x සමානයි 2x PQR කියන්නේ 2x. දැන් මේක 2x නම් මෙතන ඉන්න කෝණය, එතන මේ මෙතන ඉන්න කෝණයත් 2x නේ. ඒත් එක්කම ඔයා දන්නවා
අනිවාර්යයෙන්ම මෙතන ඉන්න කෙනා වෙන්න ඕනේ මේ දෙන්නගේ එකතුව. ඒකත් මම මෙතනින් ලියන්නම්. එතකොට මේක ලියුවාම එනවා PQT සමානයි QPR QPR ධන PRQ කියලා. QPR ට අපි දීපු අගය තමයි 2x. පස්සේ PRQ වල අගය 2x. 2x ධන 2x සමානයි 4x. දැන් x කියන්නේ කාටද? x කියන්නේ PSR ට. ඒ කියන්නේ x සමානයි ඒ කියන්නේ PSR. දැන් ඔබට සාධනීය කරන්න කියපු එක ඔය මෙතනින්ම පෙන්නලා තියනවා නේද? PQT සමානයි 4 PSR PSR ට. වැඩේ සිම්පල් නේ. මට සමා වෙන්න මට පොඩි වැරදීමක් වුණා මෙතන අකුර. හරිනම් මම දාන්න ඕනේ මෙතෙන්ට P R Q කියලා. මේක පොඩ්ඩක් වැරදුනා මගේ අතෙන්. P R Q සමානයි R P S ධන P S R ට. ඊට පස්සේ P R Q සමානයි 2x. P R Q කියන්නේ මෙන්න මෙතන ඉන්න කෙනා. මෙතන ඉන්න 2x මේකෙන් දාන්න පුළුවන් නේ. අනේ හරිම සෝරියා මේ වැරද්ද කරාට. මම ඉස්සරහට මේක නොකරන ලෙස මම බලා ගන්නම්. දැන් මේකේ 6 වෙනි ගානේදී ඔයගලන්ට ඉස්සලා කටු සරහණක් අඳින්න ඕනේ ත්‍රිකෝණේ. PQR ත්‍රිකෝණේ PQ ට ලම්බව RS ත PR ට ලම්බව QT ත ඇත. අහා මම මේක කලින් ඇඳා. ඒ හින්දා මම බොහෝ විට හරි විදිහට තමයි මේක අඳින්නේ. හැබැයි ඔයගලන් ඉස්සලාම කටු කොලයක නිකන් අඩියුලක්වත් ඕනේ නැහැ. පැන්සලෙන් මෙහෙම ලියා ගන්න. ත්‍රිකෝණයක් කිව්වම සම සම්පාත ත්‍රිකෝණය වෙන ත්‍රිකෝණයක් වෙන්නත් ඕනේ නැහැ. ඒක නිකන් ත්‍රිකෝණයක් හැටි අඳින්න. මේක මම නම් කරනවා PQR කියලා. ඊට පස්සේ ඒගොල්ලන් කියනවා මේ PQ ට ලම්බකව RS තියනවලු. PQ කියන්නේ මෙන්න මේ පාදය. මේක ළඟප ලම්බකව RS තියනවා. ඒතර RS අඳින්න ඕනේ මෙන්න මෙහෙම. මම ඒක වෙන පාටකින් මැන්දේ ඒකයි. ලම්බකයි කියන්නේ මෙතන අංශ 90ක කෝණයක් හැදෙනවා. ඊට පස්සේ තව එකක් දීලා තියනවා PR ට ලම්බකව QT තියනවා. PR කියන්නේ මෙන්න මේ පාදය. මේ පාදයට ලම්බකව QT QT කියලා කෝණයක් තියෙනවා. ඒ කියන්නේ Q ගෙන් පටන් අරන් මෙතනින් ඉවර වෙනවා T කියලා. මෙයාගේ යගේ T. හරි. දැන් ඒගොල්ලන් ඔයගොල්ලන්ට කියන්නේ මේ SQU ඒ කියන්නේ ඒත් එක්කම මෙතන S මෙතන හමු වෙන තැන U කියලා නම් කරන්න. ඒගොල්ලන් ඔයගොල්ලන්ගෙන් අහන්නේ SQU SQU මෙන්න මේ කෝණය TRU ට සමානයි කියලා පෙන්වන්න. TRU ට සමානයි කියලා පෙන්වන්න. ඉස්සලාම අපි අපේ ත්‍රිකෝණ දෙක හොයාගමු මේ ප්‍රමේය පාවිච්චි කරන්න. මම නම් පටන් ගන්නෙ මෙන්න මේ ත්‍රිකෝණය. මම ඔයාලට ඒක ලාවට ෂේඩ් කරලා පෙන්නනවා. මෙන්න මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. ඒත් එක්ක මෙන්න මෙතන ත්‍රිකෝණයකුත් තියෙනවා. මම මේක පැන්සල් එකකින් අඳින්නේ. පේන ලේසියට මේ ත්‍රිකෝණ දෙක ફોකස් කරලා අපි අර ඉගෙනගත්ත බාහිර කෝණ ප්‍රමේය පාවිච්චි කරමු. දැන් ඒකට මම මෙන්න මේ කෝණේ පාවිච්චි කරනවා. මෙන්න මේ කෝණයට තමයි බාහිර කෝණ ප්‍රමේය දාන්න ඕනේ ත්‍රිකෝණ දෙකටම. මුලින්ම මම TRU ත්‍රිකෝණයට තමයි මේක ප්‍රමේය දාන්නේ. මෙතනදී RUQ කියන්නේ මෙන්න මේ කෝණයට. එයා තමයි මෙතන දීලා තියෙන්නේ. ඒ කෝණේ අගය සමානයි TRU ඒ කියන්නේ මේ කෝණයයි මෙන්න මේ කෝණයයි එකතුවට. දැන් ඔයගොල්ලන් දන්නවා RTU කියන්නේ අංශක 90ක් කියලා. මොකද ඒක අපි දීලා තියෙන හින්දා ඒත් එකම TRU වලගේ අපි දන්නේ නැහැ. ඒතර මේක සමානයි RUQ ට. ඒ විදිහටම අපි මෙන්න මේ ත්‍රිකෝණයටත් බාහිර කෝණ ප්‍රමේය යොදනවා. ඒතර මෙතෙන් දෙනවා USQ කියන්නේ අංශක 90ක් ධන SQU සමානයි RUQ. ඔගලන්ට මෙතන පේනවා දෙපැත්තෙම RUQ සමානයි. එහෙනම් ඔයාලට මේ දෙන්න සමාන කරලා උත්තරේ ලියන්න පුළුවන්. එතකොට මම ලියනවා TRU ධන අංශක 90 සමානයි අංශක 90 ධන SQU. මම මේ දෙන්න එකට ලයින් කරලා තමයි ලියලා තියෙන්නේ. මොකද අගයන් දෙක සමාන හින්දා. දෙපැත්තෙම අංශක 90 අපි කපල දැම්මුත් අන්තිමේදී වට ඉතුරු වෙනවා TRU සමානයි SQU ට. අපි දැන් 7 වෙනි ගානට ගියොත් මේකෙදිත් ඔයගලන් විසින් නිර්මාණයක් කරන්න ඕනේ. කලින් කිව්වා වගේ කටු කොලයක ඉස්සලාම අඳිමු. මම මේ කලින් ඇඳා. ඒ හින්දා මට මේක මම පුරුද්දෙන්ම අඳිනවා. ඒගලන් කියන ABC ත්‍රිකෝණයේ BC පාදයේ E තෙක් දික් කර තිබේලු.
මම දැනට පොඩි හින්ට් එකක් දෙන්නම්. මේ ඊ කියන එකේන සෑහෙන දිගට අඳින්න කියලා මම ඔයාලට ඇඩ්වයිස් කරනවා. මොකද මම කලින් පාර අඳිනකොට ඒක මට ටිකක් මදි වුණා. හරි. දැන් මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණේ එතන දැනගන් අඳිනවා. මෙතන ඒ මම මෙතනින් පටන් ගන්නවා මගේ ලේසියට. ABC. එතන BC කියන එකේනා මෙතන එනකන් E වෙනකන් දික් කරලා තියනවලු. ඊට පස්සේ ඒකලන් කියනවා BAC සමානයි CAD වෙන විදියට CE පාදයේ D හිදි හමු වෙනවලු. දැන් BAC කියන්නේ මෙන්න මේ කෝණේනේ. මේ කෝණයට සමාන වෙන විදියට තව කෝණයක් අඳිනවා CAD කියලා. ඒක මෙතන ඉඳන් මෙහෙට යනවලු. එතන මෙතන කැපෙන තැන D, එතක මෙතන ඉන්න එක්කෙනාත් මෙයාට සමානයි. මම දැනට මේකට X කියලා අගයක් දෙන්නම්. එතකොට මෙයාගේ අගයත් X. ඊට පස්සේ කියනවා BAC සමානයි ABC ලු. BAC සමානයි ABC. එතකොට මම මෙතනටත් X කියන අගය දෙනවා. දැන් ඔයාලට පැහැදිලි නේද මොන වගේ ත්‍රිකෝණයක්ද එන්න ඕනේ කියලා. ඊළඟ ඒවට අපි බාහිර ප්‍රමේය දාලා බාහිර කෝණ ප්‍රමේය දාලා ගණන් ටික හදමු. පළවෙනි එකේදී ACD සමානයි 2 ABC කියලා කියන්නලු. දැන් ACD වලට මම Y කියලා අගයක් දෙන්නම්කෝ. ඕගලන් දන්නවා මේ බාහිර කෝණ ප්‍රමේය දැම්මොත් මේකට Y සමානයි X ධන X නේ. ඒක මම මෙතනදී ලියන්නම්. මෙන්න ABC කියන ත්‍රිකෝණයට අදාළව ABC ධන BAC සමාන ACD බාහිර කෝණ ප්‍රමේය නිසා. ඔයගොල්ලෝ මේක දිගට ලියන්න මම මේ කෙටියෙන් ලියන්නේ වෙලා ගන්න හින්දා. ඒතර ABC කියන්නේ X ධන BAC කියන්නේ තේ X සමානයි ACD ට. අපි ACD වලට දුන්නාගේ Y. ඒතර ACD කියන්නේ 2X. අපි දන්නවා ACD කියන්නේ ABC කියලා. ඒතර මෙතන දාන්න පුළුවන් වරහන් ඇතුළෙන්ම 2 ABC සමානයි ACD ට. එහෙනම් මෙතෙන්දී පළවෙනි එක හැදුවා. දෙවෙනි එකටත් අපි බලමු. මම මේ කෝණයට අගය දෙනවා Z කියලා. ඔන්න මම ටිකක් පල්ලෙහාට ගෙනියනවා මොකද ඉඩමදි හින්දා. Z වල අගය අපි පෙන්වන්න ඕනේ මෙන්න මේ දෙන්නගේ එකතුව කියලා. ඒක අපිට කියන්න ලේසියි මොකද අපි බාහිර කෝණ ප්‍රමේය දන්න හින්දා. එතකොට මම ACD කියන ත්‍රිකෝණයටත් අන්නේ ප්‍රමේයම ලියන්නම්. ඊට පස්සේ මෙතනදී CAD කියන්නේ X ට මෙතන ACD කියන්නේ 2X මොකද අපි Y වල අගය දන්නේ හින්දා සමාන AD ඒතර 3X සමානයි ADE ට. ඊට පස්සේ X කියන්නේ ABC ඒතර 3 වැඩි කිරීම ABC සමානයි ADE. දැන් ඔය ගානත් හැදුවා. මම හිතන්නේ මෙතනදී අපි කොටස අවසන් කරමු. ඊළඟ කොටසදී මේකේ විලෝමයත් එක්ක අපි ගණන් හදමු.